ආයුබෝවන් සියලුම දෙනාට. ඉතින් ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වුවේ නිදහසට කලින් කියලා ඔයාලා දන්නවද? එහෙනම් ඒ ගැන කතා කරමු අද වීඩියෝ එකේ. අපේ රටට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා. නමුත් අපේ රටේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා තියෙන නිදහසට කලින් 1947 වර්ෂයේදී සොල්බරි ආණ්ඩුක්‍රම යටතේ පැවැත්විය යුතු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 අවුරුද්දේ මැද භාගයේදී පැවැත්වීම නියමිතව තිබ්බා. ඒත් එතෙක් බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ලබා දීම පිළිබඳ කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ. ඊට පස්සේ ඩී.එස්. සේනානායක මහතා ඇතුළු නායකයෝ තරකානුකූලව කරුණු ඉදිරිපත් කළාට පස්සේ මැතිවරණයකට මාස දෙකක විතර කලින් විශේෂ ප්‍රකාශයක් කරා යටත් වීත බාර ලේකම්. ඉතින් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටකට තත්ත්වය ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා මෙතනින් නිවේදනය කරා. මේ වෙනකොට ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය පිහිටුවලා තිබ්බා. ඉතින් නියමිත පරිදි 1947 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වුවා. මේක ප්‍රතිඵල මෙන්න මෙහෙමයි. එක්සත් ජාතික පක්ෂය ආසන 42ක් ජයග්‍රහණය කරනවා. ලංකා සමසමාජ පක්ෂය ආසන 10ක් ජයග්‍රහණය කරනවා. ද්‍රවිඩ සංගමයේ ආසන 7යි. ලංකා ඉන්දියානු සංගමයේ ආසන 6යි. බොල්ෂෙවික් ලෙනින් පක්ෂයේ ආසන 5යි. ලංකා කමියුනිස්ට් පක්ෂයේ ආසන 3යි. කම්කරු පක්ෂයේ ආසන 1යි. සා ස්වාධීනව තරංකර අපේක්ෂකයන් ආසන 21ක් ලබා ගන්නවා. මේ මැතිවරණය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්ත ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ස්වාධීන අපේක්ෂකයන් රසග්ගේ සහය ඇතිව ආණ්ඩුව පිහිටවනවා. 1946 බ්‍රිතාන්‍ය වෙනට අභ්‍යන්තර කටයුතු පිළිබඳ පාලන බලය ලබා දෙනවා. නමුත් විදේශ කටයුතු සම්බන්ධ බලය ලබා දීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මේ බව තේරුම්ගත් නව අගමැති 1947 නොවැම්බර් මාස ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග අත්සන් කරනවා. ආරක්ෂක ගිවිසුමට අනුව බ්‍රිතාන්‍ය නාවික ගුවන් හා සෙසු යුද්ධ කටයුතු සඳහා මෙරට භූමිය ලබා දීමට එකඟ වෙනවා. බාහිර කටයුතු ගිවිසුමට අනුව නිදහස් රටක් වශයෙන් ලංකාව ජාත්‍යන්තර සම්බන්ධතා අලුතෙන් ගොඩනගා ගැනීමේදී බ්‍රිතාන්‍යයේ සහය මෙරටට ලබා දීමට කැමති වෙනවා. ඉතින් ඒ අනුව ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඉතින් මෙයාලා නිකුත් කරනවා ලංකා ස්වාධීන රාජාඥාව 1947 දෙසැම්බර් 10 දින. මේක විධිවිධාන ක්‍රියාත්මක වෙනවා 1948 පෙබරවාරි 4. ඉතින් ඒත් ඒ අනුව විවෘත කරනවා නව පාර්ලිමේන්තුව 1948 පෙබරවාරි 10 අගමැති ඩී.එස්. සේනානායක මහතා. මේ අනුව ඩී.එස්. සේනානායක මහතා ඉංග්‍රීසි ජජය පහත හෙළලා සිංහ ජජය ඔසවනවා. ඉතින් ඔය විදිහට තමයි ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඔයාලා දැනගන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.